දවස දදරන්ඩමම ප්‍රාථනා කරනවා ඉතින් අදත් අපි ඔබලාගේ ආලින්දිර පැමිණි හරිදි ටීවි නාලිකාවගෙනන හරිදේ පාසර තුලින් සුපරුත්බරිදි ගණත පාඩම පාත්වීමට ඉතිං දවාදරුවන් වෙනද වගේම ගිය සතියේ ඉදිරිපත් කරන ලද පැනේටත් සාර්ථක පිතුරු එවත් වුණා රාසියක්ම එත් එක්කම සහරදවා දරුවන් මේ වෙනකොට අලින්දී බලාගෙන ඇති තමන්ගේ ගනිත ගැටුලුේ නිවරදිතාවේ උරගා බලන්ඩ කොහොමද සිද්ධ වෙලා තියන්නේ කියලා ඉතින් එහෙමනං අපි පළමුවෙන්ම ගිය සතිය ඉදිරිපත් කර ලාද ගනිත ගැටුල පිළිබඳ විමර්සනයක් කරල බලමු කොහොමද සිද්ධ කරන්නේ කියලා දෙකයි එක්වර්ගය රීන දන්න තුුනයි එ මීන නමේ සමානයි බිදුව මෙන මේක තමාගේ සතියේ ඉදිරිපත් කරලද ගනිත ගැටළුව ඉති මේ කොහමද විසඳන්නේ කියලාපි බලමු ඇතරම මෙහි විසඳනවා කියන්නේ එහට අවශ්‍ය සංක්‍යම ගති කියලා බලන ති එක් වර්ගය ඇතිරවන මෙතනිදී අපිට සංක්‍යත් දෙකක් අනිවාරයම එනවා. එමනං බල දෙයි එ මෙතන මැදපද එ වි එකතුව එන විදිහටත් දෙපැත් අගපදේ ගුණ කිරීම එ විදිහටත් තමා මේක විසඳ න්න එනම් මේ සාධක අනුසාරයෙන් තමා අපිට මේක සුළු කරඩ තියෙන්නේ එනම් දෙකයි එක්්‍රීන තුන වැඩි කිරීම එ දන තු සමානයි බිින්දුව එතකොට මේ විදි අපි සාධක කඩා ගත්ත හම මේකනවා දෙකයි x දෙකයි x වර්ගේ. දෙවරත් වන හයයි පින තුනයි දන තුනයි ආව තුංහරත්තුන නම රිින නම් ද ඉතින් මේ කෙනම් හරි එන අපිට ලියන්ඩ පුලෝ වෙනවෙනම දෙකයි ්‍රිනතුන සමානයි බින්දුව හෝ x දනතුන සමානයි බින්දුව කියලා මේක අපිට සුළු කරගන්න පුළුවන්. ඉතින් එතකොට මෙතනි තියෙනවා දෙකයි එක් ණ තුන සමානයි බිඳුව කියන්නේ එ සමානයි තුන බෙදීම දෙක හෝ එ සමානයි මේ පැති්‍රගවා රීන තුන. ඉතින් එතකොට මෙන මේ සමීකරණ මේ වර්ග සමීකරණ විසඳුම්වෙද අපිට විල තියෙනවා එ සමානයි තුන බැදීම දෙක හෝ එක් සමානය ගරන තුළ. මේක තමා නිවල්ද පිළිතුරුවන්නේ මෙට ඉදිරිපත් කන්න ලද ගනිත ගැටුලොට. ඉතින් දොළපුතාල මේක සටහන්කර ගනි ඇතැයි ෑමං බලාපොරොත්තු වෙනවා නිවරිතාවය වද කියලා අවබුධ කරගන්නඩ ඇති කියරත් හිතනවා.. එනං අපි සුපරුත් පරිදි අද වැඩසටාන පියමං කරමු ඇතරම අද සටහන ගොඩක් වැදගත්වෙන දදරුවන්ට විශේෂයෙන්ම. රජචනාමයේ ගැටලුවක්ගෙන ප්‍රශ්නයක් මේ කතා කරන්න න්නේ විශේසියම ගනිතය දෙක ප්‍රශ්නපත්තරේ සාමාන්‍ය පෙළ. ඉතින් ඒ නිසා මේක ගොඩක් වැදගත්. ඒ නිසා එක මංහිතන අවධාරණෙන් යුතුව සාවධානම අසාගෙන ගනිත කරුණු ඉගෙන ගැන ඒ සාර්ථක මූුණදිලා. ඇතරම සාර්ථක ප්‍රතිඵල ලබා ගනිී කියල ම බලාපොරොතු ඇතුව තම එක ඉදිරිපත් කරන්න මේ ටික කරන්නේ එහෙම නම් අපි බරුණ වර්ග සමයකරණ එක විසනුම් හොෙන ආකාර දෙකක් තියෙනවා එකක් වර්ගපූර්ණය අනික සූත්‍රය භාවිතය එම් වර්ගපූර්ණය සූත්‍රය භාවිත වර්ග සමී කරන විසඳන එක තමත් බලන්නේ වර්ග පූර්ණය හා සූත්‍ර භාවිතයෙන් වර්ග සමී කරන විසඳීම වර්ගපූර්ණය හෝ සූත්‍රය භාවිතයෙන් ර්ග සමය කරන විසිදීමම් අප එතකොට මෙත නිදි කතා කරන මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් දොලපුතාලට භාවිතා කරට පුළුවන්. එක නිදහස ගොඩක් දුරට දෙෙනනවා. ඇත විට සමමාට කැන්න්න පුලම් වර්කපූර්ණය කරන්නගේ එහම කරන්න නෑ ගොඩක්ලාට ගැටලුව නිදහස දෙනවා දොරපුතාලට කැමති ශිල්පියය ක්‍රමයක් භාවිතා කරන්න. ඉති ඒ නිසා නමුත් මම ක්‍රම දෙකම කියර දෙන්න දොලපුතාලට අවබෝධය පිණිස. අපි පළමයෙන් එහෙමලන් කතා කරමු වර්ගපූර්ණය කියන්න මොකක්ද කියලාර්ගර්ණය වර්ග සමයකන විසඳල ආකාරය එකැන් සාධක ක්‍රමයෙන් විසඳන්න්න බැරි දේවල් තමා මේ වර්ගපූර්ණය හෝ වර්ග සූත්‍රය භාවිතෙන් විසඳන්නේ හැනම් බලමු වර්ගපූර්ණයෙන් විසඳීම වර්ගපූර්ණයෙන් ගැටලු විසඳන ආකාරය බල වර්ග පූර්ණය වර්ගපූර්ණය භාවිතයවි වලමු දහරණයක් Xවර්ගය දන දෙකයි X හන තුන වර්ගය දන දෙයි න තුන සමානයි බිදු මේක තමා අපේ ගැටලුවවර්ග දන දෙකයික් ්‍රීතුව සවානවන්. ඉතින් එතකොට මෙන මේ ආකාට අපි වර්ගපුූර්ණය කරන්නේ මෙන මේ පදේ අපි ලියාගන්න මේ විදිට. මෙතන ල ද මේකේ සංගුණකේ බෙදෙනවා දෙකින් දෙකින් බෙදලා මෙතන ලියනවා. මෙතන සංගුණකේ සංගුණකේ මෙතරින් අපි Xක් කකුර ගත්තා දන ලකුණ ලිව්වා සමඟ, මෙතන ඉලක්කමෙන් බාග. ලක්ම මෙෙන් බාගි ගන්නේ. එක්සල සංගුුණ සංගුලකෙන් බාග. ඒ වර්ග කරා. රිනතුන ලිබහෙම්මම. එතවට මෙතන මේ මේකේර් එක කියන සංක්‍යාව මෙතන තියන එක කියන සංඛ්‍යාව මේ එක කියන සංඛ්‍යාවේ මේ එන වර්ග මෙතන්ට වැඩි ඒ මේ අඩුකරල දාන්න ඕනේ. මෙතන එ එකේ වර්ගය යැන එක. ඒ එක කියන එක මේ සමයකරන වැඩි ඒක අප අයින් කරා ්‍රීන සමානයි බිදුව සමානයි බිඳුව. ඉති එතකොට මට ලියන්න පුලා එ දන එකේ වර්ගය සමානයි සමා ්‍රිනතුනයි රිින එකයි. ක්‍රීන හතරයි සජාතිය එක තුුණා ප්‍රිනතුනයි රිින එකයි එනං ඒක මං ඉලිය පඇත්තර ගිරි චාම ධන හතර බවට පත් න වැතර චා ද හතර බවට පත්ව. දැන් තට මට ලියන්න පුළුවන් එ දන එක එහැ පැත්තෙන ගිනිිච්චොත් හතරේ වර්ගමූලේ කියන්නේ දෙකයි හතරේ වර්ගමූල කැනෙ දෙකයි දනහෝරීන දනහෝරීන. ඉති එතකොටට මේකෙන් මට ලියන්න පුළුවන් එක් සමානයි ධන අවස්ථාවේදී දන දෙක එ පැතග රින එක මේක එනවා එ සමානයි එකයි එක උත්තරයක් අනිත්ක එ සමානයි රිීනා අවස්ථාව විදි රිනමතරගා එ සමානයි රිීන තුනයි එතට උත්තර දෙයක්කා එක් සමානයි ධනයකයි එ සමානයි රිීන තුනයි ඇති එතකොට මෙන්න මේ සමීකරණය පි තුරුනත්ම් විිඳදුුම් ලෙස අපි ලැබෙනවා එක් සමානයි ධනයකයි එ සමානයි ර තුනයි. මෙන ආකාරයට අපි කෙනා වර්ගපූර්ණය භාවිතන් වර්ග සමීකරණ එක විසඳුම් සොයනවා කියලා. දිහතකොට දපතා තේරෙන්ට ඇති වර්ගස් පූර්ණය කියන්නේ ොකද කියලා. වර්ගපූර්ණය කියන්නේ පැහැදිලියම මෙතර සගුණකය දෙකින් බෙදුව මෙතන එකක් ලිුව වර්ග කරා. නියත පදය ලිව්වා නියත පදෙන් අර්වැඩි කොටස අයිංකරදෑම ඕක තමා ගන්නේ ුවර්ග පූර්ණය කියලාඉති හොඳ අවබෝධයයක් ලබාගන්ඩ ති කියකිර හිතවා තවත් මං එක ගැටලුවක් කරන්නන් දලපුතාලාගේ දැනගැනීම පිණිස එතකොටට ඒ ගැටුව දීලදින ආකාරය බලන්න පොඩ්ඩක් සුපුරුදු ආකාරයෙන් බැහැරව ගිය ගැටලුවක් තම දී ලතිය මං එහිත ෝර්ගත්තයේ සමහරක්වෙලාවට දුවලපතාට හිතෙන්ට පුලුවන් මේ ගැටලුව වර්ග සමිකර නෙවේද කියලා අමුත් මේක වර්ග සමී කෙන්නක් ගොඩනාකා ගඩ පුළුවන්ක X වරක් එ දන්න අට සමානයියටයි මේක බැලූ බැල්මට දවල්පුතාට පේන වර්ග සමීි කනක් ගනෙවේ ගි X වරක් x න අට සමානයි අටයි එති මේ වැනි දෙවල්ද කොඩක්ුලාර සමහර දුවලපුතාල ගණන් ක්‍රමේ දන්නවා නමුත් ගැටලුව දීබවාකාල යනු හිතාගන්නබැරුව ගැටලුව හදන්නේ නැතුව ගෙතරීමවා. ඉති අපරාධ ලකුණටක් ගණ දැනගෙන ක්‍රමී දැනගෙන අතරගන්න. ඉතින් ඒ නිසාමවැනි ගැටලුවම්න්තවර ගත්තේ දවල්පතාාව වුවෙන් මේ ගැටලුත් එන්න මේ වර්ග සමීකරනම කියලා. ඒහිද මේකොටක් බලාගන්න කොහොම දබි වර්ග සමීකරණය අපි සුපරුදු ආකාරයට හදාගන්න කියලා. එනම් බලමු මේක්වලින් වැඩි කරන්නේ යනම සමකරණ දම එතන එතකොට X වර්ගය දන අටයි මේ දන අට මෙහපැතර කිය නොමන් එතකට. රීනාට සමානයි බින්වයි දැන් එතකට ඔන්න දුවලප ලටපේ නම් ඉන්න Xවර්ගේ දනට රිනාට සමා ින්න් සුපුරුදු ආකාරරි සුපුරුදු ආකාරය අපි අපිට පුළුවන්ග නාකාර අපි දැකලතින ආකාරේ. එත කොටට මේකත් මං අරවිදියට බලනවා මැතනින් ලිවා අට බෙදනවා දනාට බෙදනවා දෙකෙන් එතකට දන්න හතරයි ඒක ම වර්ග කරා එක වර්ග කරා. පරිනාට මන් ලිව්වා හතරේ වර්ග ්‍රින දාශය එක අඩු කරා සමානයි බින්දුව අට රිනාට වර්ග වැඩියක ්‍රින දාශයයි එනම් මේ වැදිරවා එතකොට එක් ධන හතරේ වර්ගය සමාන්නයි මට ලියන්න පුළුවන් ්‍රීනාටයි ප්‍රන දාශයයි ්‍රින විසි හතරයි ්‍රන වි තර හැපැතිරිිකම දන විසි හතරයි දන විය අතර දැඟ එතට ඇල්ල තින එක් දන හතරි වර්ග සමාන්නයි දන විසි හතරයි දැන් එතකොටට මේක මම වර්ග වර්ගය අනි පැතර මොකදක්ටිට ොය කන්නඩු එතකොට ඒවා එක් දන හතර සමානයි මේක එහැ පැතිරිගගේ පාම විසි හතරේ වර්ගමූලේ දන හෝරීන හැම විඩාම වර්ග මූලයක් එහැ පැතරයනකොට එක දන හෝරරින බවට පත් වනවාමයි ධනහෝරින සිහතර වර්ගමූලේ ඉතින් එතකොට මට ියන්න පුළුවන් එක් සමානයි මේක එහැ පැතිරිගා රින හතර න විසිහතරේ වර්ගමූලය හෝ එක් සමානයි රිීණ හතර නැබැතරග රිීන විසිහතරේ වර්ගමූලය එතකට මෙනක තමා උත්තර දෙක මෙන මේක තමා උත්තර දෙක ඉති එතකොට මේකේ විසි අතර බර්ග මූලේ වාගත්තාම මේක ඔන්න තවදුර සුළු කරගන්න පුළුවන් දුලපුතාාල් නමුත් ගනිතය කර්මය අවශ්‍යය තැන්ටමං ගැන තියෙනවා දුලපුතාට පිළිතුර මේයාආකාරෙන් මේකර ගත්තා මෙතනින් ගොනත් සංකුසි ලපුරු ප්‍රමාණයක පොඩි ගුණක් මේ වෙන මේක ඩක් කලට දුන්නහම දුරපුතාට සි අතර වර්ග ූලේ දනවා ගැටලුව ඇටලේ දෙන සි අතර ර්ග මූලේ ගන මේක කියල. එතකොට දුලපුතාට නිවැරදි අවශ්‍යත ඇනටම සුළු කගන්න පුළුවන් එහනම්මම් මෙමතරී නවත්තන්න ගනිතාවවබෝධය මෙතෙන්ට ඇති මේ ගැටලු සම්බන්ධයෙන් විසඳනාකාර එත සළු කිරීමමත් තියෙන්නේ ඒක කරගන්න පුළුවන්. එතකොට එක් සමාන රිනහතර ධන වර්ගමූලු විසි අතර හෝ එක් සමාන රිනහතර රින වර්ගමොලු විසි අතර ඉති මේක තමා මේ එක්රක් න අ සමානයි අට කියන සමය කරණ විසඳන් වෙන්නේ විසුදුම් වෙන්නේ විසුදුන් දෙගත්තියවා. එකක් මේ එකක් ප අතර එරෙන විසි අතර වර්ගමූල අනිත්්‍යක ප්‍රන අතරයි ධන විසි අතර වර්ගමූල් හරි හිළඟ අපි බලමු සූත්‍රය භාවිතාව සූත්‍රය භාවිතාව සූත්‍රයේ භාවිතාවේ බලමු කොහොමද කියන්නේ සූත්‍ර භාවිතාවෙන් අපි හදන්නේ කොහොමද කියර බලමු කැටළුවක් සූත්‍රහි භාවිතාව එතර සූත්‍රය කියන්නේ මෙන මේවාග දෙයක් ඒක හොඳට පුුදුවල් පුතාල මේක මතක තියා ගන්න ඕන විසඳුම් මෙතකොට ඒ වර්ග සමය කරෙක් විසඳුම් දෙැන සූත්‍රතා මේ එ සමානයි කරින දනවෝ රින Bවර්ගය රින හතරයි යට දෙකයි . මේක මතකදයක්. එක් සමානයි විසදුම්. රින දනවෝ රි Bවර්ග රින හතරයි AAC, වර්ගමෝල යට දෙකක්කේ මේ සූතය දූල පුදාල මතක තියාගන්න ඕන සූත්‍ර භාවිතාවෙන් හදනවනක් එදි මේ ABCBC වලට විශේෂතූ තියනවා. එතවට මෙහි ඒ කියන්නේ ඒ සමානයි එ වර්ග සංගුණකය එ වර්ග සංගුණකය එටබ කියන්නේ x හි සංගුණක C කියන්නේ නියත පදේ නියත පදේ ඒති C කියයන්නේ නියත පදේක්ර්ග කැ ඒයන එක්වර්ගේ සංගුණකබ කියන්නේ එ සංගුණක ස කියන්නේ නියත පදේ. ඉති මේක විස්තරාත්මකෝ ලියලා මේ විස්තරකිරීම දුවල පුතාල දැනගන්න ඕන ABC කෙනෙ එක හයා ගන්නා අරත් දෙන ගන්න ඔුන් ඉදි එහෙනම් අපි බලමු දැන් ගැටලුවක් හොමද විසඳන්න කියලා. බලන්න එතකොට මම අර කැටලුවක්ම ගන්න අන්දුවල පුතාලට එතකොට වඩා තවුරු කරන්න පුලන් ඒ ක්‍රමයයි මේ ක්‍රමය දෙකම එකයි කියලා එනිසාමං ැටුුවක්ම තුර ගන්න එක කොට දොලපුදර එක තවත් දුරරත් තහවුරු වෙයි එන වර් ද යිශ්‍රීන නය ්‍රී තු දැන දෙයි ශ්‍රීන තුන සමානයි බින්දුව කියන ගැටුලෝ බනමු ඒක තවට මේක විසඳන් තියන එහ මනං වි විසන් දන්න හ තමා දෙන්නේ විස එක්සට අන අග එතවට සූත්‍රය භාවිතාවේ නැතන් එක් සමානයි රින බී දනහෝ රින බීවර්ගරින හතරයි ඒීයට දෙකයි ඒ භාවිතය මේ අනිවාරය ලියන් වන ලියන් ඕන සූත්‍රය භවිතා කරන්න එක් සමානය න බී ධන හෝරන බිවාගන අතරහසියට දෙකයිඒ කියන සූත්‍රය ලියන්නෝ ලිය ලැවරලා තමාම එක අදේශ කරන්න ඕන ඉතින් එතකොට ඉහත සමයක නැබි බලමු ඒ කියන්නේ මොකක්ද ඒ සමානයි එක්වර්ගේ සංගුණ කියන මෙතර දෙන එකයි මෙත නිස්සර පේන ැතුන එක තියෙනවා එයි එ බ සමානයි බි සංගුණ ගැන දන දෙකයි ලකුණත් එක දන දෙකයි සමානයි මෙතනිගත්තාවම නියත පදි. රින තුනයි. එත දැන් ඒ දන්නවා බී දන්න සී දන්න එතට එනම් මේසු උත්තරෙස දශ කරලා අපිට හොයන්ඩ පුරන් දනෝුරණ කියති යෙනම් උත්තර දෙයක්ක්ඒ බලමු මොකක්ද කියලා එ එක් සමානයි ආදේශය ආදශය එ සමානයි රි පින්න ලකුණ ලිව වරහන් ඇතුලි ියන්න පපුෘතියෙන් දලකු තාලා මේක ලකුණත් එක්ක ද නැත්තන් දොල්ප දර සුලු කරීමේද වැරදීම් ඇති කරගන්න පුලන් ඒ නිසා තම මේ ශිල්පියක මේ කියල දෙන්නේ ලකනත් සමඟ වරහන් ඇතුලේ ලියන්න පුරතිදන්න බී ක ඉත දනවෝරන්න එතකට බී කියයන්නේ දෙකේ වර්ග ලකුණත් එක්ක ලියන්න පුරදන්. ලකුණත් එක දෙකේ වර්ගේ. රීන හතරයි ඒකයන්නේ ලකුණත් එක්ක එකයි. සීකයන්නේ ලකුණත් එක්ක රන තුනයි. එකොට මෙන්න මේක මුළුවක එතකොට කියන දෙක වැඩි කිරීම ලකුණත් එක්ක එකයි දැඟතවට මේක එනවා එක්සමානයි රින දෙක දනහෝ රින වර්ගමූලය දෙකේ වර්ගය කියන්නේ හතරයි හතර වරක් එක හතරයි හදර වරක් තුන දොළහයි රි රින ධන දන දොළහයි යට දෙකයි යට දෙකයි. දැන් එතකට ඇවිල තියෙනවා මේවාකක් එක් සමානයි රින දෙක දන හෝ රින වර්ගමන හතරයි ගැන දාසයයි යට දෙයි යට දෙයි. එතොර දාසේ වර්ගමූලය කියන්නේ වදද දනදාසය වර්ගුණේ හතරයි එතරට මට නවා මෙත නිම්මම් ඉතිල් ලියන්න මේ විදිහට එක් සමානයි රිීණ දෙ දනහතර යට දෙකයි ඒ කියන්නේ මෙතරින් කියන්න ගොලන් රින් දෙකයි දනහතර රින් දෙකයි කියන්නේ දන දෙයි දන දෙක බෙදීම දෙකයි කියන්නේ එක් සමානයි එකයි එක් සමානයි එකයි. අනිත් හීණ අවස්ථාව ගත්තහම එක් සමානයි යි රින හතරයි යට දෙකයි එතකොට රින හය රින හයයි ප්‍රිනහය බෙදීම දෙකයි කැනෙ රීන තුුණයි ඉස්සලැක උත්තරම ඇවිල තියෙන එක් සමානයි තවට එකයි එක් සමනය රින තුනයි. ඉතින් එතකොට අරක්‍රමින් හැතුවත් මේ ක්‍රරමින් හැතුවත් දෙකෙන් අපිට ලැබෙනු පිලිතුරු එක සමානයි වෙනස් සෙන්ට විදික් නෑ. එතකට සූත්‍ර භාවිතතා කියනෙ මේක යතුවට ABC කියැෙක් හොයාගන්න මේ ආකාරයට තරම මේ විදේ තම ආදේශ කරන්නේ ආදෙසික ලබිට මේ විදිය පිල්තුරු ලබාගන්න පුුවන්. ගොඩා අදුරු දරුවු ඇතරම් මේ සූත්‍ර භාවිතාාවතා මන්දගත විදියට පුරුදු වෙන්නේ වර්ගපූර්ණය අත ඇරලා. නමුත් වර්ගපූර්ණයත් ලේසි මේ කමෙත් ලේසි. කැමති ආකාරයකින් හදන්න පුළුවන් ගටලුවල් ලබෙන ලකුණල කිසිීම අඩු වැඩියක් කරන්නේ නැෑ. එතකොට අපි ඉතිරි කටළුවත් බලමු හොමද එතකට ඒකෙත් පම් සූත්‍රය සමීකරනය විතරක් කලිය න්න අරගි සුපුරදු නිසා එනම් X වර්ගය දන අටයි ්‍රී අට සමානයි බින්දුව Xර් විසඳරම ලිව්වා රිටක් ශ්‍රීනාට සමානයි බින්දවා එතකට මේකෙ බලන්න සමානයි මේකත් එකයි බී සමානයි අටයි දන සී සමානයි රින අටයි මඩලියන්ඩ පුළුවන් සූත්‍රය භාවිතාවෙන් භාවිත මඩලියන්න පුළුවන් එක් සමානයි රිනබී ලකුුණත් එක්ක අටයි දන හෝ රින වර්ගමූල අටර් රිින හතරයි ඒ කියන්නේ එකයි සී කියන්නේ රින අටයි. බෙදීම දෙකයි ඒ කියන්නේ එකයි. එතකොට මෙතිින් ආවා රින අට දනහෝ රින වර්ගමුල් අටේ වර්ග කියන්නේ හැට හතරයි හතරවරක් ක්‍රරිනාට කියන්නේ රින හ රිනාට කියන්නේ දන තිස් දෙකයි. යි ඉති එතකොට මෙතන රිනාට දන හෝරින වර්ගමූල හැට හතරයි තිස් දෙකයි මේක මට ගන්න පුලුවන් ඇත්තටම එළියට එළියට ගන්න පුළුවන් මේ දෙක එකතු කර පාම හතර ඉලක්කමක් එළියට ගත් තොත් මෙතන දෙක වෙනවා එලියට එනකොට මෙතන එත එතකොට තුුණයි තිස් දෙකයි තිස් දෙකයි දාශයයි කියන්නේ හතලිස් අ්ටයි තිස් දෙකයි මෙතන තුයිද තියි දාශයි කියන්නේ හතලිස් අට යට දෙකයි දැන් තට දෙක ම සු කරදන්න දෙ හතරයි දෙක් එකයි දැඟ තවට මට කියන්න පුළුවන් හ්‍රීන හතර දන්න මූල හතලිස් අට හෝ එක් සමානයි රීන හතර රි මූල හතලිස් අට ද මූල හතලට ඉති එතකොට මේ ආකාරය උත්තර දෙකක් ඒ මුූල අතලි ගාන දෙවා ගොඩක් කොළවට ගැරලුුවේ එක ආදශය කරලා අන්තිමුත්තිරයක දක්වා යාගාන්නට පුළුවන් එතකොට මෙන්න මේකට තම අපිකන්නේ සූත්‍ර භාවිතය අනිත්ක්‍රමේතමා වර්ගපූර්ණ භාතය ඔ දෙකෙම කොයි ආකාරය වනත් දුරපදාට තෝරගන්නඩ පුලුවන් කවි ක්‍රමයක් හරිකමන්න ප්‍රගුණ කරන්න ඒක්‍රමයක් මොකද දෙකම ඉගෙන කත්තරකමන්න එ්‍රමය ප්‍රගුණ කරගරන්ට ඒක්‍රමින් ගැඩුල්ටික හදාල්ලා වෙල්ලා ප්‍රගුණ කරලා ඒක්‍රමින් තෝරාගෙන නිවරදිව පිළිතුර ලියන්න කියලා. ඉතින් එත කොට එහිමනං අද පාඩම අපි මී මෙතනින් එතකුල වර්ගහම කරන පාඩ මිනිමා කිරීමට බලාපොරොත්තු වෙනවා ඊලඟු සති අලුත් පාඩමිකින් හුව බලාපොත්තුෙන් නමුත් දුවලපුතාට මම ගැටලුවත් දෙන්නම් ගෙදරෙදී වෙනද වගේම හදලා බලන්න තමන්ගේ දැනුම කොයි තරන්දුරට ඔප්නං වෙලා මහත් වෙලා තියෙනවාද කියලා බලාගැනීමට ම් බලමු මේ සතියේ ගැටලුව ගදද කියලා දෙකයි එක් වර්ගය දන හයයි රින පහ සමානයි බින්දුව සමීකරණක් වර්ගපූර්ණය හෝ සූත්‍රභාවිතය නැත වෙනත්ග මේකින් කෙලයන වර්ගපූර්ණය හෝ, සත්‍රය භාවිතයෙන් භාවිතයෙන් විසඳන්න ඔනතට ගැටලු මන්ද රක්කයන්න හෝගාන හෝ දෙකයික් ද හය එක් ්‍රීණ පහසමානයි බිඳුව සමීකරණේ වර්ගපූර්ණය හෝ සූත්‍රය භාවිතයෙන් විසඳන්න මේක තමා මේ සති අපි ගැෙනෙන් ලබන ගැටලුව දොලපුතාලගේ ගනිිතරමන කොච්චරති කියලා උරගා බලන්න. ඉතින් එහම නම් දොළපුතාලට පුළුවන් සුපුරදු පරිදිම බුදුරතනය වටසැ් දුරකතන්ගේ සඳහන් කරන්න. බින්දුවයි හතයි එකයි හයයි දෙසිිය විස්්සයි පන්සිය දෙක. බිින්ුවයි හතයි එකයි හයයි. දෙසය විස්සයි පන්සියත් දෙක කියන දුරකතනන්ගේට දුරපුතාාව ිෙනද වගේම විසඳුම් ඉදිරිපත් කරන්න නිවර්ධිතාවේ තහවුරු කර ගැනීම සඳහා. එහෙම නම් අදට අපි හරිදේ ටීවී නාලිකාව ගෙනේන හරිදේ පාසලින් දුරපුතාගේ ආලින්දිින් නික්වන්ට බපපුරද වනවා නැවතත් සුපපුරුදු වෙලාවට ලබන සතියේදී හමුුවීමේ බලාපොරොත්තු ඇතුව එහෙනං දලපුතාලට සුභ දවසක් මම්ප්‍රාර්ථනා කරනවා සුභ දවසක් සියලුම දෙනාට.